अवसर स्वामी निवास भावना प्रश्न दिगकूत मूल धर्म प्रश्न दिगकूत लभ्यतेन गरुतर स्वामी निवास सक्मन भावना मुलदी वम दकुन लेस बलीमी देवनु ओसवनवा तबनवा लेसत पशु ओसवनवा गेनयानवा तबनवा लेसत बलीमी पाद पुलवे स्पर्श वीम दृढ़ गतिय शीतल गतिय कंपने चलने अद्दुट वीमी आनापानेदी निरायास उष्मट सक्मन विनसे सक्मन वेनवासे सक्मने दीद निरायास पाद चलनेट सतिमत वनवाद नत्तम हितला पाद तीनवादयाई वितर्क्याक मतुविय अत्यटम अप हितल पाद तबा तबु पादेट सतिमत वनवाद नेद पादादेन अर मट पहदी ने कि पुन मैदे दंग आई की वना आना पाने दी निरायास उष्मट सतिमत वनवासे सक्मने दीद निरायास पाद चलनेट सक्मन वनवाद नत्तम हरि हरि මෙහෙමයි දැන් අර මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා දෙකක් තියෙනවානේ පණිදායක් කියන්නේ අපි ප්‍රණිදයක් ප්‍රාර්ථනාවක් ඇතුව සිද්ධ කරන දේවල් වලට කියනවා පණිදී භාවනා කියලා ඊට පස්සේ තව තියෙනවා අපණිදාය භාවනා කියලා දැන් ආනාපානය වගේ දෙයක් ගත්තට පස්සේ එහෙම ඇත්තටම ආනාපානයත් ආදුනිකයේ ආනාපානය බලද්දී ආදුනික කාලේ ඔය කිව්වට ඇත්තටම ආනාපානයවත් අපිට ස්වභාවිකව සිද්ධ වෙන දේ ආරම්භයේදී බලාගන්න ඇතැම් වෙලාවට අමාරුයි මොකද ඒකත් අපි ආයාස කරනවා නමුත් හොඳට කාලයක් තිස්සේ පුරුදු වෙදි තමයි තේරෙනවා දැන් තමයි ඇත්තටම තමන් ස්වභාවිකව සිද්ධ වෙන ආනාපානය දකින්නේ කියන දේ. ඒක දවසකදී දෙකකදී වේදවල සතියකදී දෙකකදී වෙනවද පළවෙනි පරියන්කේදීම වෙනවද කියන්න බෑ. නමුත් ඒකේ තියෙනවා බොහොම ස්වභාවිකව මේ දේ සිද්ධ වෙන්න ඇරලා නිකන් ගලා යන ගඟක් දිහා බලාගෙන ඉන්නවා වගේ අපි පැත්තකට වෙලා බලා ඉන්නවා වගේ ගඟට ගලන්න දීලා අන්න ඒ වගේ මේ ආස්වාස ප්‍රස්වාස ප්‍රවාහය සිද්ධ වෙනවා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා. ඉතින් ආස්වාස ප්‍රස්වාස දෙක අපි කැමති වුණත් අකමැති වුණත් ඕක ඉබේම සිද්ධ වෙනවානේ. කාය සංස්කාරවල අවයම ගන්නටම කියලා සඳහන් වෙන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. එතකොට ඒ දෙක අපි පැත්තකට වෙලා ඉද්දි කොහොමද සිද්ධ වෙනව? හැබැයි සක්මනකදී ඕක වෙන්නේ නැහැ. සක්මනේදී අපි චේතනාපූර්වකව යම් දෙයක් කරන්න ඕනේ. සක්මනේදී අපි අපේ අවධානය යොමු කරන්නේ අපිට පයට දැනෙන දෙයට අපේ යටි කයටන ප්‍රධාන වශයෙන්. එතෙන්දී අපි චේතනාපූර්වකව යමක් කළ යුතුයි. අපි නිකන් හිටියට ඇවිදින්නේ නැහැ. ඇවිදීම සඳහා යම්කිසි චේතනාවක් අවශ්‍යයි. ඉතින් අන්නේ චේතනාව සිද්ධ කරද්දී මේක වඩාත් පහසුයි. ගොඩාක් දුවන්න පයින්න යන්නත් එපා. ගොඩාක් හිමීට යන්නත් එපා. ස්වභාවිකව පුළුවන් තරම් තමන්ගේ ඇඟට තමන්ගේ වේගය තීරණය කරන්න දෙන්න. අන්නේ වේගයත් එක්ක යනකොට ඕන දැන් අපි ටිකක් ඉට්ටු වෙනවා ස්වභාවික ඇවිදීමකට. ස්වභාවිකට ඇවිදීමක් කියන්නේ මේ සාමාන්‍ය ලකුවට එකට බරක් ගන්නෑ ගොඩාක් හිමීටත් නෙමෙයි මේ සාමාන්‍ය වේගෙන් අපි ඇවිදිනවා. සාමාන්‍ය වේගෙන් ඇවිදිනකොටත් එතන චේතනාවක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වගේ නෙමෙයි. ආශ්වාස ප්‍රශ්වාස දෙය බලාගෙන ඉන්නකොට අපිට කරන්න දෙයක් නෑ. සිද්ධ වෙන දේ දිහා නිකම්ම බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි සක්මනේදී එහෙම බෑ. එතනදී යම්කිසි ප්‍රණිදියක් ප්‍රාර්ථනාවක් වගේ දෙයක් අවශ්‍යයි. යම්කිසි මෙහෙවීමක් අවශ්‍යයි. අපි යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් අන්නේ ක්‍රියාව අවම මට්ටමේ පවත්වාගෙන අපි සිහිය පවත්වනවා. ඇවිදිනකොට ඒක අවමට්ටමේ පවත්වා ගන්නවා කියන්නේ ගොඩාක් දඟලන්න කරන්න යන්නේ නැතුව මේ සාමාන්‍ය තමන්ගේ ඇඟට වේගය තීරණය කරගන්න දින එහෙම ඇවිදිනවා. ඉතින් ඔහොම ටිකක් වෙලා යද්දී තමන්ට තේරෙනවා මේක දිහා හොඳට බලාගෙන ඉද්දි මේ ක්‍රියාවත් අර ආශ්වාස ප්‍රශ්වාස දෙක ස්වභාවික වෙටෙන දෙයට අපේ අවධානය ටිකෙන් ටික යොමු වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසය ස්වභාවිකව සිද්ධ වෙනවා දැන් කියලා අවබෝධය එනවා වගේ මේ ඇවිදීම කියන දෙයත් ටික ටික ඉබේ වෙන්න ගන්නවා. ඒක ටිකෙන් ටික තමයි වෙන්නේ. ඉතින් ඒ දක්වා යනකල් ඇත්තටම අපි චේතනාපූර්වක කරන වැඩ කොටසක් තියෙනවා. එතනින් මෙහා ඊට පස්සේ තමයි ටික ටික ওই චේතනා අඩු වෙලා අර මට්ටමට එන්නේ. ඉතින් එතනට එනකල් අපිට අර විදිහට සක්මනේදී මේක මම චේතනාපූර්වකව කරනවද චේතනාපූර්වකව නොවේද කරන්නේ කියන දේ හිතනවට වඩා අපි සක්මන් කරනවානේ. සක්මන් කරන්න පැහැදිලිව ආරම්භයේදී අපිට චේතනාපූර්වක යමක් කළ යුතුයි. අන්නේ චේතනාපූර්වක යමක් කරන ගමන් ඒ කරන දේ දිහා හොඳට සතිමත් වෙන්න සතිමත් වෙන්න සතිමත් වෙන්න ආස්වාස ප්‍රස්වාස දෙකත් අර ආරම්භයේදී මම කිව්වා වගේ ටික ටික ස්වභාවිකව වැටෙන එකට අපිට සතිමත් වෙන්න පුළුවන් වගේ මේ සක්මනත් ටික ටික ස්වභාවිකව සිද්ධ වෙන තැනට එනවා. ඉතින් එතනට එනකල් අපි ওই විදිහට නැවත නැවත කිරීමක් තමයි තියෙන්නේ. මේක ඉබේ වෙනවද නැත්නම් මං කරනවාද කියලා අපි හිතන්න යනවා. ඒ කියන්නේ ආයිත් අපි සිතුවිලි ලෝකයක තමයි ඉන්නේ. ඉතින් ඊට වඩා හොඳම දේ මොකක් හරි අපි චේතනාපූර්වකව සක්මනේදී යමක් කළ යුතුයි. ඒක ආරම්භයේදී එහෙම තමයි. ඒ මට්ටමින් අපි සතිමත් වෙනවා. සතිමත් වේගෙන ඉදිරියට යද්දි මේකත් අර ආස්වාස ප්‍රස්වාස වගේ ස්වභාවිකව සිද්ධ වෙන තැනට ටික ටික පත් වෙනවා. ඉතින් ඒ පත් වෙනකල් අපි චේතනාපූර්වක ওই විදිහට විදගෙන යනවා. එහෙම තමයි ඉතින් සක්මනේ කරන්න වෙන්නේ.
සක්මනේ භාවනාව පටන් ගන්නත් ඉතින් යම් වෙලාවක් යනවා යම් කාලයක් යනවා ඉතින් මෙහා පැත්තේ අපි චේතනාපූර්වක කරන වැඩක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසයෙන් මේ ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් බලා ඉන්නවා කියන්නේ මේ යම් කාලයක් යනවා ඒකට හුරුවක් ලබා ගන්න හොඳයි ස්වාමින් වහන්ස භාවනාව තුළ සිදුවන එක අරමුණක පිහිටීම තුළින් අපට මාර්ගඵලයකට ලං විය හැකිද එක අරමුණක හිත කොපමණ වේලාවක් තබා ගත යුතුද එක අරමුණක හිත තබා ගැනීම විශාල වාර සංඛ්‍යාවක් කළ යුතුද අපි සබායෙන් මහම කවුරු හරි උත්තරයක් දෙන්න කැමතිද මේකට මොකද ඉතින් දැන් ඉතින් මේ රැයින කාලයක් තිස්සේ අනේන උදවියෙන් ඉන්නේ හොඳ පරණ කකුල් ඉන්නවනේ මෙතන නේද මොකද්ද ඉතින් අපි සතිමත් භාවය කියලා මෙහෙ පුරුදු කරන භාවනා ක්‍රමය කියලා Taman තේරුම් අරන් තියෙන්නේ එක තැනක හිත තියාගෙන ඉන්න එකද නැත්නම් වෙනත් දෙයක්ද මොකද්ද මීක් නෑ කට්ටිය මොකද මේ ඈ මෙහෙමනේ ඉතින් කන්සන්ට්‍රේෂන් කියලා අපි කියන්නේ එක අරමුණකට අපිට හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි හැබැයි ඒක ලේසි නෑ ඒක තමයි අපි ටික ටික පුරුදු වෙන්නේ ඉතින් ඒක කොච්චරක් වෙලා අපිට තියා ඉන්න පුළුවන්ද එකම අරමුණක අර ඔම කියන එක නෙමෙයි පුළුවන් නම් දවස් ගණන් වුණත් තියා ඉන්න පුළුවන් නම් ඒත් හොඳයි පැයක් දෙකක් මේ විනාඩියක් දෙකක් කියන කතාව නෙමෙයි නමුත් මේ හිතට විවිධාකාර අරමුණු එනවා ඒක හැටි වෙලාවකට මේ හිතට ලොකු රාගයක් මතුවෙනවා ටික වෙලාවක් යද්දී ඉතින් ওই රාගය මතුනට පස්සේ මොකද වෙන්නේ මතුවෙලා අවසානයේ ඔක ඉවරෙකුත් තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තට එක ද්වේෂයක් මතුවෙනවා අපේ හිත ඒවැ අතරමං වෙනවා අනිත් පැත්තට ද්වේෂී වුණාට පස්සේ මොකද වෙන්නේ මේක ඉවරයක් තියෙන්න බෑ කොයිල හැර ද්වේෂී වුණාට පස්සේ ආයිත් ආයි මොකක් හරි වෙනත් දෙයක් එනවා ඉතින් මේ වගේ මේ හිත විවිධාකාර වෙස් ගැන් වෙනවා ඒක හැටි ඉතින් මේ වෙස් ගැන් වීම කෙරෙහිත් අපිට සතිමත් වෙන්න පුළුවන් කැඹුරට යද්දී ඉතින් මේ මට්ටමේදී කතා වෙන්නේ මේ හිත එකම අරමුණක තියා ගැනීමක් නෙමෙයි සිහිය විතරයි මෙතන වැදගත් වෙන්නේ අපිට සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා කියනවා. ඊතර රාගයක් ආවනම් ඒ රාගයක් ආව බව දැනගන්නවා. දැන් අපි අරමුණකට හිත නංවන එකට කියනවනේ විතක්කය කියලා. මොකක් හරි ඒක අරමුණක අපි හිත තියාගෙන ඉන්නවනම් ඒකට අපි කියනවා විතර්කයක් අපි පවත්වාගෙන යනවා කියලා. හරිද? විතක් කියන්නේ ඔය විතර්ක කියන්නේ සිතුවිලි වලට එහෙමත් විතක්ක කියනවා. සාමාන්‍යයෙන් අපි අරමුණකට හිත නැවත නංවනකොට ඔය ධානවල හිම විතක්ක කියලා කියන්නේ අන්න ඒ වගේ විතක්ක මට්ටමක් කතා කරද්දී එතන කියන්නේ අරමුණකට නැවත හිත නංවනවා. ඒකෙම හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් එන වගේ අභිමත අරමුණකට අපි විතක්කයක් එහෙම මේවා කරනවනම් ඒක අපි කියනවා හොඳයි කියලා. දැන් අපි කාම අරමුණකට හිත නංවනවනම් නැවත ද්වේෂ අරමුණකට අන්න එකට කියනවා අනභිමත අරමුණක් කියලා. මොකක් හරි මේ වගේ අරමුණකට හිත නැවත නංවන එකට තමයි විතක්කය කියන්නේ. ඉතින් මේවා වෙනස් වෙනවා. හිතට එක වෙලාවකට එක විදිහක සිතුවිලි එනවා. ඉතින් මේ සිතුවිලි එන දිහා අපි හිතුවිලි බ්ලොක් කරන්න යන්නෙත් නෑ, ඒවා නැති කරන්න යන්නෙත් නෑ. යම් මට්ටමකදී ඒ එන දේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉදී මොකද වෙන්නේ? මේ හිතුවිල්ල එනවා. එයාගේ රැඟුමක් තියෙනවා මොකක් හරි. ඒ රැඟුම ඊට පස්සේ නැති වෙලා යනවා. මෙන්න ඊට පස්සේ තවත් කෙනෙක් එනවා. එයාගේ පැමිණීමක් තියෙනවා. එයාගේ නැටුම් ටිකක් තියෙනවා. ඊට පස්සේ එයාත් නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට මේ එකක්වත් අපි නැති කරලා එකම දෙයක් දිහා බලාගෙන ඉන්න කොයි වෙලෙත් උත්සාහ කරනවා නෙවෙයි කරන්නේ. අපි යම්කිසි මට්ටමකට මේක පුරුදු පුහුණු වුණාට පස්සේ මේ එකම දෙයකට දිහා බලාගෙන ඉන්නවා කියන ඒ සීමාව බිඳලා දාලා අපි නිදහසේ සිහිය පවත්වනවා. ඒ සිහිය පැවැත්වීමත් එක්ක මේ විදිහට මේ හිතේ රංගන විදාකාර දේවල් තියෙනවා. මේ හැම දෙයකටම අපි හොඳට සතිමත් වීමයි තියෙන්නේ. ඉතින් අර විදිහට එකම අරමුණක තියා ගැනීමම නිවනද කියලා ගත්තොත් එහෙම ඉතින් මේ එහෙම කියන්න බෑ මට හිතෙන්නේ. ඒක ඉතින් සමාධිය කියන දේ බුදුහාමුදුරුව ලෝකේ ඉපදෙන්න කලිනුත් තිබුණානේ. ඒක මේ ගමනට ගොඩාක් උපකාරී වෙන තවත් එක දෙයක් විතරයි. ඒක නෙමෙයි එතනින් එහාට ඒක මරමුණක තබා ගැනීම කියන දේත් පැත්තකින් තියලා අපි අරමුණක් නැතුව හිත හිස් ස්වභාවයක තියන්න පුරුදු වෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර දේවල් තියෙනවා. කොහොම හරි මේ මට්ටමේ ප්‍රශ්නකදී මට හිතෙන්නේ වඩාත් වැඩගත් වෙන්නේ අපි එක අරමුණක හුස්ම රැල්ල වේවා මොකක් හරි දෙයක එක හිත අරමුණේ එතන තියාගෙන ඉන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. නමුත් ඒක නෙමෙයි අවසාන ඵලය. ඒක නෙමෙයි අවසාන ඵලය. ඒ පුරුදු පුහුණු වීම හරහා අපිට මේ අරමුණු අපේ හිතේ ස්වභාවිකව එහෙට මෙහෙට මාරු වෙද්දි ඒවටත් අපිට හොඳට සිහිය පිහිටවන්න ඒකෙන් පුහුණුවක් ලැබෙනවා. අන්නේ පුහුණුවයි වැදගත් වෙන්නේ. හොඳයි. මූලධර්ම ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ. මහා කල්ප අන්තර් කල්ප නැසෙන හැටි මහා කල්ප නැසෙන හැටි මේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය අනන්තයක් යන ගණනේ සිත මනස තීන දේ තිබෙන්නේ කොහේද?
පින්වත් ස්වාමීන් වහන්සේ උපදෙස් අපේක්ෂා කරමි. මොනවද මන් දන්නේ? මහා කල්ප අන්තර්කල්ප මොනවද? මේ මහා කල්ප අන්තර්කල්ප අන්තර්කල්ප නැසෙන හැටි මහා කල්ප නැසෙන හැටි මේ සෝවා ධර්මයේ ක්‍රියාකාරීත්වය අන්තයක් යන්න ගණනේ අන්තයක් හැටියට නෑ අනන්තයක් අනන්තයක් යන්න ගණනේ කියන්නේ ගණනේ කරන විදිහ වෙන්නේ අනේ මම නම් දන්නේ මේ මහා කල්ප භද්‍ර කල්ප අරෝමිය කියලා තින් ඔය මොන මොන සූත්‍රවලද තියෙන්නේ මතකද කාට හරි ඒ වගේ දේවල් ඉතින් මූල ධර්ම කියන්නේ මෙහෙමනේ සාමාන්‍යයෙන් අපිට බුදුහාමුදුරුවන්ගෙන උත් ඔය චක්කවාල අරෝමිය කියලා එහෙම ඔය එක එක දැන් වල අන්තම වචන කිහිපයක් මටත් මතක් වුණා මේ අහලා තියෙනවා මේ විශ්වය ගැනයි අරෝමිය ගැනයි ඉතින් එතකොට බුදුහාමුදුරුව දෙනවනේ උත්තරයක් ලස්සන එකක් මේ කිසිවක් නිබ්බිදාව පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පවතින්නේ නැහැ මම එදත් කිව්වේ එකයි දුකත් දුකෙහි නැති කිරීමත් පමණයි මං කිව්වේ කියන්නේ ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් ওই පරියංගයකට වාඩි වෙලා අරෝමියව කරගෙන ඉද්දි එහෙම ඉතින් මේ ලෝකේ ශාස්වතද අසාස්වතද මේක කොයි වගේද රවුන්ද හතරක්ද කාපාටද සුදු පාටද අරෝමියව ප්‍රශ්න කෝටියක් එන්න පුළුවන් හරිද ඉතින් ඔයාලට උත්තර දීලා කවදාවත් ඉවර කරන්නත් බෑ උත්තර ලැබුණාය කියලා ඒක තමන් බලන්න මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලැබුණාය කියලා ඒක තමන්ගේ ජීවිතේට කොයි විදිහටද බලපාන්නේ කො ජීවිතේට බලපානවාය කියන්නේ දැන් අපි ධර්ම මාර්ගයක් වඩනවා නම් එක මිම්මයි සරල මිම්මයි තියෙන්නේ මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට තමන් බලන්න තමන්ගේ ජීවිතේ තමන්ගේ අතීතයට සාපේක්ෂව දැන් පහසුවෙන් යනවද තමන්ගේ අතීතයට සාපේක්ෂව අනංගේ අනිත්යයට සාපේක්ෂව නෙමෙයි තමන්ගේ අතීතයට සාපේක්ෂව දැන් තමන්ගේ ජීවිතේ අපි කියන්නේ ඝර්ෂණයේ අඩුම පාරේ කියලා ඒ පාරේ යනවද වෙනදට වඩා ප්‍රශ්නයක් වුණත් නිකන් එච්චර ගණන් ගන්න නැතුව හරි ඉක්මනට හිත නැවත ස්වභාවික තත්ත්වයටපත් වෙනවද හිත රිදෙන ගතිය අඩුයිද ඔන්න ඔය වගේ බොහොම සරල මිමි ටිකක් තියෙනවා අන්නේසේ සිද්ධ වෙනවා නම් මොකක් හරි කමක් නැහැ ප්‍රශ්නයක් කල්පනා කරගහ හරි ඒ ප්‍රශ්නට උත්තර හොය හරි කමක් නැහැ ගියාට කමක් නැහැ ඉතින් එහෙම නැතුව මේ ලෝකේ අනන්තද ලෝකය සත්‍යද නැද්ද සත්‍යය මරණින් මතු ඉන්නවද නැද්ද මේ වගේ ප්‍රශ්න වලට බුදුහාමුදුරුවත් උත්තර දෙන්න ගියේ නැහැ හේතුව ඒවැ ලොකු ගැඹුරකුත් තියෙනවා ඒ වගේ බුදුහාමුදුරුවෝ කියනවානේ මේ අව්‍යාකත ප්‍රශ්න කියලා අව්‍යාකත සංයුත්තේම ප්‍රශ්න 10ක් අහනවා තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවද නැද්ද රෝමයේ කියලා ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියා නම් බුදුහාමුදුරුවෝ ඒක කොනකට අහුවෙනවා එතන තව පැත්තක් තියෙනවා ඉතින් ඔය වගේ ප්‍රශ්න මම හිතනවා ඇතර මම දන්නේ මේ මොකද්ද භද්‍ර කල්ප රෝමයේ ඔය වගේ වචන මම එච්චර හුරු නැහැ කොහොම හරි ඉතින් පොදුවේ මේ කියන්න තියෙන්නේ අර තමන් බලන්න තමන්ට හිතට එන ප්‍රශ්න අරමේවත් එක්ක තමන්ට ඒව උත්තර හොයද්දී ඒ උත්තර හෙවීම හරහා තමන්ගේ ජීවිතයට පහසුවක් ලැබෙනවා නම් ඒ පාර ගියාට කමක් නැහැ. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න පිටින්ම පැත්තක තියලා තමන්ට මේ විතුරු වර්තමාන මොහොතක් තියෙනවානේ. අන්න ඒක ජීවත් වෙන්න උත්සාහ කරන්න කියන දේ තමයි මට නම් කියන්න තියෙන ඉතින්. හොඳයි. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්සේ අප පිරිත් කියනකොට අමනුෂ්‍ය බලවේග වලට ඇහෙනවද? ඒගොල්ලන්ට පිරිත් වල අඩංගු භාෂාව තේරෙනවද? මොනවදප්පුවට කියන්නේ හැමදාම මේ වගේද අද වැඩි වගේ පිරිත්වලට ඉතින් මම නම් දන්නේ නැහැ ඉතින් අමනුස්සයෝ ඉන්නවද නැද්ද කියලා කොහොම හරි ඉතින් අමනුස්සයොන්ටත් ඇහෙනවා ඇති නේද ඔබ ඉතින් කට්ටියටත් ඉතින් මොනව හරි ඉතින් කියනකොට අරම මේ ඉතින් මොකක් හරි සංවේදනයක් වෙනවා ඇතිනේ ඉතින් ඒගොල්ලන්ට ඒක තේරෙනවද නැද්ද කියන දේ නම් මම දන්නේ නැහැ කොහොම හරි ඉතින් අමනුස්සයොන් නැහැ ඉතින් ඕගොල්ලන්ට තේරෙනවද පිරිතක් කියනකොට මේකේ තේරුම මෙහෙමයි මෙහෙමයි කියලා තමන්ට මේ පිරිතේ කියන තේරුම කියන පිරිතයි අහන පිරිතයි කරන පිරිතයි කියලා තුනක් තියෙනවානේ ඉතින් ඔන්න පිරිත් කරන්නයි තියෙන්නේ මොකක් හරි. ඉතින් අනිත් අයට තේරෙනවද නැද්ද කියන දේ නෙමෙයි. ওই පිරිත්වල එහෙමත් අපි සාමාන්‍යයෙන් නිකං කියනවා වගේ නෙමෙයි. ඒක පොඩ්ඩක් තේරුමත් එක්ක ඒකේ අවබෝධයක් තියෙනවනේ. ඒවැය තියෙනවා හරි අපූර්ව දේවල්. හරිම අපූර්ව දේවල් තියෙන්නේ. මේ අපේ එදිනෙදා භවනා ජීවිතේට අදාළ දේවල්ම තමයි කියවෙන්නේ. ඉතින් අන්නේ ටික අනිත් අයට අමනුස්සයන්ට තේරෙනවද? තේරෙනවා නම් ඉතින් ඒගොල්ලොත් හොඳයි ඉතින් නේද? ඒක නම් මම දන්නේ නැහැ කොහොම හරි ඉතින් තමනුත් ඒ දේවල් තේරුම් අරගෙන කරන්න උත්සාහ කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. අතක් ඉස්සුණා. ආචාර්ය ස්වාමීන් වහන්සේ
අර මුලින්ම යොමු කරපු ප්‍රශ්නට දාලව පොඩි තව පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය. ඒකට සාමෙන් ආන්සර් අපි දැන් සක්මනට සහ පරයන්කේට අපි එනේ බෙද්දි අපි අරමුණක් තියෙන මාක් කරේ සිත එක තැනක පාත්තා ගැනීම කියලා. දැන් තමන්ට අවබෝධයක් තියනා නම් සිත අරමුණින් පිට ගියා කියලා ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඊට පස්සේ නැවත සිත අරමුණට ආවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි සිත එක අරමුණක පවත්වා ගැනීම කියලා. එක අරමුණක නෝ ඉතින් මේ ඒක එක අරමුණක පවත්වා ගන්නකොට ඒකට අපි සරලව කියන්න පුළුවන් හොඳට සතිමත් භාවය කියලා. එක අරමුණක පවත්වා ගන්නවා කියුවට පස්සේ මහත්තයා දැන් සාමාන්‍යයෙන් අපි දැන් ආනාපානේ වගේ අරමුණක් ගත්තාම ඇත්තටම ඔය කමටහන් ගොඩාක් දේවල් අතරින් මේ ආනාපානය කියන්නේ අපි ඇත්තටම බැලුවොත් බලන්න බෑ මේක දිහා. බලන්න බෑ කියන්නේ මේක මොහොතක්වත් තියෙන දෙයක් නෙමෙයි. ඒක ඒ කර්මස්ථානේ හැටි. එතකොට අනිත් කර්මස්ථාන තියෙන ඇතැම් දේවල් ඒව නැවත නැවත එන්න එන්න ප්‍රකට වෙන එකයි වෙන්නේ. එතකොට ප්‍රකට වෙන අරමුණක් දිහා මොකක් හරි දෙයක් අපි බලා හිටියොත් එහෙම ඒකටම අපිට හිත තියාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒක එක අරමුණක හිත තියා ගැනීම කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දැන් ඔතන වෙන්නේ අපි යම් අරමුණක හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා. හැබැයි හිතේ එතන හිටින්නේ එයා වෙන වෙන තැන්වල යනවා. ගියා කියලා අපිට කිසිම පශ්චාත්තාවයක් නැහැ. යම් වෙලාවක අපිට තේරෙනවා ආ මං හිටියේ මෙතන. දැන් මගේ හිත තියෙන්නේ මෙතන. එහෙම බලා හිටියට පස්සේ උන්න හිත විසින්ම ආයෙනවා තමන්ගේ අරමුණට. එතකොට ආවට පස්සේ අපි බලන්නේ දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ආනාපානය කියලා. දැන් ආනාපානයේ යමං තමන් මේ හිත පිට යන්න කලින් යම් ආකාරයකට දැක්කනේ. ඒ කියම් කිසි සටහනක් ආකාරයක් මොකක් හරි දෙයක් තමන් දැක්කා. එතකොට ඒ සටහන් ආකාර බලාගෙන ඊට පස්සේ දැන් හිත වෙන අරමුණකට ගියා. මොකක් හරි තමන් කැමති නැති අරමුණකට. තමන්ගේ පාලනයෙන් තොර. ඊටලා ආයි ආවා කියමුකෝ අර ආනාපානයට. එතකොටත් අපි දකිනවා අර සටහන් අර ආකාර කොයි විදිහටද වෙනස් වෙලාද නැත්නම් ඒ විදිහටමද කියලා. එච්චරයි කතා. එතකොට ඒක වෙනස් වීමක් නැත්නම් ඇත්තටම කියනවා කිසිම කෙලසීමක් සිද්ධ වෙලා නැහැ කියලා. චුට්ටක් යාට යන තියෙනවා. ඒ තමයි දැන් මට ඇත්තටම ආනාපාන සති භාවනාව ගොඩක් වඩවන්න අමාරුයි. ගොඩක් වෙලා ඒක දිගට පාත්ත ගන්න අමාරුයි. නමුත් මට සක්මණ කියන දෙයට යම් කිසි දුරකට මට මං හිතන පවත් ගන්න පුළුවන් කියලා. දැන් සක්මණේ තියෙන මට ප්‍රශ්න තියෙන්නේ අර අපි සතිමත් බවට එළඹෙලා එතනින් එහාට ඇත්තරම මට හිතෙන්නේ එතනින් එහාට අපිට අරමුණක් තියෙන්න ඕනි මොකද්ද මේකේ තියෙන අපි ගන්න දේ කියලා වගේ දේවල්. කියන්නේ සක්මණේදී අපි ආරම්භයේදී අරමුණක් දෙනවනේ මේ වම් කකුල මේ දකුණු කකුල කියලා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මේ අරමුණට මොකද වෙන්නේ කියලා බලන්නත් බැලීමේ අරමුණෙන් තමයි අපි යන්නේ. ඒක හොඳට ඒක මාස්ටර් කරනවා. ඒක ස්ථිර කරනවා පුළුවන් තරම්. මම අර කිව්වේ හුස්ම රැල්ල අපි හරියට බැලුවොත් බලන්න බෑ කියලා. මෙතන ඇත්තම කරන්නේ අපි මේක නිත්‍ය කරලා සුඛ කරලා සුභ කරලා ආත්ම කරලා පුළුවන් තරම් මේක ස්ථිර කරලා බලන එක කරන්නේ. ඒ බැලීම හරහා අපිට යම් කිසි අවබෝධයක් එනවා. ඒක අනිත්‍ය වෙන්න පුළුවන් දුක්ඛ වෙන්න පුළුවන් මොකක් හරි ඒක අපිට අදාළ නැහැ. අපි මේ මෙන්න ආස්වාසය. ආස්වාසයෙන් ප්‍රස්වාසය නෙමෙයි මේ ආස්වාසය. ආස්වාසයෙන් මෙහෙමයි දැනෙන්නේ කියලා ඒක පුළුවන් තරම් හොඳට ස්ථිර කරනවා. ස්ථිර කරලා බලනවා. අන්නේ ස්ථිර කරලා බලන්න 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 ඒකයි මම කිව්වා හොඳට බැලුවොත් මේ බලන්න දෙයක් නැහැ බලන්න බෑ කියලා. අන්න ඒකමයි සක්මනේදීත් අපි කරන්නේ. සක්මන පුළුවන් තරම් ඒ සක්මනේ නිමිති ගන්නවා අපි. මොනවද මට සක්මන් කරද්දි දැනෙන්නේ කියලා. ඒක හොඳට ස්ථිර කරන්න 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 වෙන්නේ නිමිත්තෙන් අනිමිත් ස්වභාවයට යන එක. තවත් අරමුණකට නෙමෙයි යන්නේ. හරිද? අන්න එතනදි තමයි කියන්නේ දැන් සාමාන්‍ය චරිත ඉන්නවා ස්වභාවයල් ප්‍රධාන වශයෙන් දෙකක්. එකෙක් ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා ඔය වගේ නිමිත්තට කැමති. තව කෙනෙක් ඉන්නවා අනිමිත්තට කැමති. තව කෙනෙක් ඉන්නවා අරමුණු තියෙන ස්වභාවයට කැමති. තවත් කෙනෙක් ඉන්නවා අරමුණුත් නැති හිස්තැනට කැමති කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි අහන්නේ ඕගොල්ලන්ට ওই විදිහට කරගෙන කරගෙන යද්දි මේ අරමුණු නැති හිස් ස්වභාවයට යද්දි තමන්ගේ හිතට කොයි වගේද දැනෙන්නේ දැන්? බයක් දැනෙනවද, සැකයක් දැනෙනවද, සංකාවක් දැනෙනවද, මොකක් හරි අනාතුණා වගේ දැනෙන්නේ? එහෙම නැත්නම් සතුටක්ද, සැනසීමක්ද, කොයි වගේද කියලා. ඉතින් එතකොට අන්න ඒකට අදාළව තමයි මේ පුද්ගලයාට උත්තර දෙන්න වෙන්නේ. එතකොට ඒ පුද්ගලයෝ දෙන්නේගේ ඒ අත්දැකීම් වෙනස්. ඒගොල්ලෝ ඒකට දක්වන ආකල්ප වෙනස්. ඉතින් කොහොම හරි යන්නේ මේ මොකුත් නැති ඇඩ්‍රස් නැති වෙන තැනකට තමයි යන්නේ.
ගියාට පස්සේ මම ඉන්නවා සරකට බ්ලයින්ඩ් වගේ මන්නම් හිතන එක නේ යම් කිසි ඇත්තටම ඊයේත් පෙරේද මම මේක ප්‍රැක්ටිස් කරා අපි මේක ඉදිරියට පැයක් විතර සක්මණේ ඉදුණට පස්සේ යම් කිසි නියන් තේරුණා යම බ්ලයින්ඩ් වගේ කියලා නේද යම් කිසි නියන් අන්ධ ස්වභාවයක් වගේ කියලා අර එතකොට අර සාමිනාස මුලින්ම ප්‍රකාශ කරපු විදිහට කියන අපිට චූටි හරි අරමුණක් තියෙන්න ඕනේ කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ මේක පවත්වාගෙන යන්න නැත්තම් ගිහලා වැටේනේ අපිට ඇස් දෙක පියාගෙන ඉඳින්න බෑනේ මහා කරේ පොඩි හරි අරමුණක තියෙන්න ඕනේ ඒතර අර අර එතනින් එහාට ගිර එක දිගටම පවත්වා ගන්න උත්සාහ කරද්දී නිකන් දැනන බ්ලයින්ඩ් බාග් නිකන් මහා කරේ නිකන් අන්ධ ස්වභාවයක් නිකන් මුකුත් නැහැ වගේ දෙයක් ඒ කියන්නේ හිතට දැනෙන අන්ධ ස්වභාවයක් වගේ නැත්තම් මේ ඇස් දෙක අරගෙන ඉන්න බෑ වගේ එහෙම අන්ධ ස්වභාවයක්ද කියන්නේ ඕ නිකන් අර මේක නිකන් මේ කියන්නේ නිකන් මේ අර අර කන්ට්‍රෝල් එකේ නුත් මිදුනොත් නිකන් පාවෙලා කියලා වැටේ වගේ දැනෙනවා නිකන් හරි දැන් මෙහෙමයි මේ සාමාන්‍යයෙන් අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි දැන් සාමාන්‍යයෙන් සක්මන් කර කර ඉද්දී මේ සක්මන කියන අරමුණ අපිට ටිකක් රළු අරමුණක් නේ ඒ කියන්නේ ආනාපානිය වගේ එහෙම නෙමෙයි දැන් කකුලට ඇණයක් එහෙම ඇරුණාම හොඳට දැනෙනවනේ අනේ වගේ මේ කකුලට ඇවිදින දේ දෙක දැනනවා කියන්නේ ටිකක් රළු අරමුණක් මේ රළු අරමුණත් එක්ක ඇවිදිද්දී මේකත් එක්කම හිත තියෙද්දි හිත ටික ටික සිවුම් වෙන්න ගන්නවා අරමුණ සිවුම් වෙනවා කියන්නේ ඇත්තටම හිත තමයි සිවුම් වෙන්නේ ඒ දකින හිතයි සිවුම් වෙන්නේ යම් මට්ටමකදී මේ හිතට මේ සක්මනේ තියෙන මේ සිවුම් වෙච්ච හිතට මේ සක්මනේ තියෙන රළු ස්වභාවය ඔරොත්තු දෙන්නේ නැහැ වගේ දෙයක් වෙන්න ගන්න. හරිද? ඒක පැත්තා. ඒ වගේ මට්ටමකදී ඇතැම් වෙලාවට තමන් මේ සක්මණෙන් කරගන්න ඕනි දේ තමන්ට මේ වෙලාවයි කරගන්න පුළුවන් දේවල් ටික ඒ වෙනකොට කරගෙන ඉවරයි. එතකොට ඊට වඩා සිවුම් මරමුණකට හිත දාන එක වඩාත් සුදුසුයි. ඒ කියන්නේ පැත්තකට වෙලා සක්මණෙන් වැඩි ටික ගත්තා පරියංගයකට යන එක ඒ වගේ දෙයක් ඇතැම් වෙලාවට ඒක සුදුසුයි කියලා නිර්දේශ කරන්න පුළුවන්. ඒ වගේ පැති තියෙනවා. එතකොට තවත් කෙනෙක්ට එහෙම නොවී ඒ සක්මනත් එක්කම දිගටම තවදුරටත් සියුම් භාවය පවත්වාගෙන එහෙම යන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඇතැම් කෙනෙක්ට එහෙම අමාරුයි. ඒ වගේ වෙලාවක තමන්ට පරියංගයට යන එක වඩාත් සුසුයි කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒ කියන්නේ මේ කතාව තියෙන්නේ මේක යම්කිසි අරමුණක් අපිට මේක පවත්වා ගන්න නම් ඕනි කියන ඕනි කියන දේනේ දැන් තමන්ගේ හිතේ තියෙන්නේ ගැඹුරට යද්දි. ඒ කියන්නේ තමන්ට තාම මදි හුරුව මදි හුරුව සහ විශ්වාසයේ මදි මේක එහෙම නැතුව යන්න. හැබැයි යන්න තියෙන්නේ ওই පාරේ තමයි. ඒ කියන්නේ මුකුත් නැතුව අන්තිමටම මේ අර ඒ කියන්නේ දැන් අර මට ගාථාව මතක් වෙන්නේ අර මේ මයි දෙබස කියන්නම් එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ගාථාවක් කියන බුදුහාමුදුරුවන්ගේ ගුණයක් කියලා මේ මම මේ ධ්‍යාන වඩපු ගොඩාක් අය දැකලා තියෙනවා. ඒ කට්ටිය මොකක් හරි අරමුණක් ඇසුරු කරගෙනයි මේ දේ කරන්නේ. හැබැයි මං කාලයකට පස්සේ වීරපුරුෂයෙක් දැක්කා මේ දෙවිය කියන්නේ. මෙයා මොකක් අරමුණු කරගෙනද මේ ධානයේ වඩන්න කියලා මට කියන්න බෑ කියලා. එයා අරමුණු කරන දෙයක් නෑ. ඒත් තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක්. ඉතින් එතකොට මේක අපි ඉතින් ඕලාරික අරමුණු වලින් පටන් අරගෙන රළු දේවල් වලින් පටන් අරගෙන ටික ටික සියුම් තැනකට තමයි යන්නේ. මේ සියුම් තැනට එද්දී අපිට ඉතින් හොරු නෑ මේක කෝඩැල්ල කොට්ටෙට තිබ්බා වගේ ඉතින් එහෙට දඟලනවා මෙහෙට දඟලනවා. පුහුණුවම තමයි ඉතින් තියෙන්නේ. මට අවසානයේ තේරුණෙත් මේක තව දවස් මේක මම හිතන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතනින් එහාට විසඳුමක් නැහැ. ඊට කලින් මොනවා සොලියුෂන් ගන්න. තේරුම් ගන්නවා. වෙනතට මොකද කරන්නේ ඔයගොල්ලෝ මේ වෙලාවට? පැය භාගයක් විතර තියෙනවා මට පින්න පාතේ. ප්‍රශ්න නැත්තම් භාවනා කරමු. පරයන්ක භාවනාවේදී මේ මට අතර ආනාපානේ පිම්බීම හැකිලිම දැනෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි ප්‍රකට වෙන්නේ. එතකොට දැන් කමටහන් දෙන හැම වෙලෙම කිය කතා වෙන්නේ ආනාපානේ පිම්බීම හැකිලිම. හරි අමාරුයි කෙනෙක් කිසිම විදියකට මේ සඳහන් වෙන්නේ නැහැ. මේ තමන් ඉන්න ඉරියව්වේ හිත පවත්වාගෙන ඉන්න එක ගැන. එතකොට ඒක ඒකෙන් ඉදිරියට යන්න බැරිද? ඒක ගැටලුව දැන් මම ඉන්නකොට ඉඳගෙන ඉන්න වෙලාවේ මට ප්‍රකට වෙන්නේ මගේ ස්පර්ශ වෙන පිටිපස්සේ ස්පර්ශ වෙන ප්‍රදේශසහ කකුල් දෙකේ මේ වැත් එක්ක තියෙන එක තමයි දැනෙන්නේ මට. ඊට අමතරව ඒක ඇතුලේදී මට ඒ කියන්නේ සීතල උණුසුම ඒක ඇතුලේ තව බලන්න පුළුවන්. ඊට අමතරව ඒ කර්මුණක් බලන ඉන්නකොට ඒ එක දිගට පවතින නැති ගතියක් තේරෙනවා. මද හරියදී දැන් මම දැන් මෙතන කියද්දි මම කියද්දි කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. දැන් කියනකොට ආය දැනෙන්නේ නැහැ. ඒ අතරමැද ප්‍රදේශයේ තමා ස්පර්ශයක් දැනෙන බව
තමා තේරෙන්නේ කියන්නේ කැඩි 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 මේ අපි නාඩි වැටෙන විදියට වගේ ස්පර්ශය දැනෙනවා ඒ අතරමැද කිසිම දෙයක් හිතා ගන්න බැරි තැනකුත් තියෙනවා ඒක දැනෙනවා නමුත් ඒක අවිලි ආනාපානය දැන් ඒ කියන්නේ මෙහෙමනේ දැන් ආනාපානය කියන දේ අර කිව්වට පස්සේ අපිට විස්තර කරන්න පහසු වෙන්නේ ඒ කියන්නේ එතන තියෙනවා බුදුහාමුදුරුවෝත් ඒකේ ලස්සනට පියවර ටික විස්තර කරලා තියෙනවා ওই ටිකම තමයි ඉතින් ඒතන ආනාපානය ගැන පැත්තෙන් දැන් ඔයාලා ওই දෙක කම්පයර් කරලා කිව්වොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ තමන්ගේ හිත තමන්ගේ බඹයක් පමණ වෙච්ච ශරීරයට ගත්තාට පස්සේ තමන්ගේ හිත ස්වභාවයෙන් වැඩිපුරම යන දෙයක් තියෙනවනේ මොකක් හරි එතකොට දැන් ඔයාගේ ස්වභාවයෙන්ම ඔයාගේ හිත වැඩිපුර අසුරු කරන්නේ තමන්ගේ ශරීරයේ තමන්ට දැනෙන ඉරියව්ව කියන දේ. තවත් කෙනෙක්ට ඒක එහෙම නැමේ. එයාට වැඩිපුර දැනෙන වෙන්න පුළුවන් හුස්ම රැල්ල. එයා ඒකත් එක්ක යනවා. තවත් කෙනෙක්ට බඩේ පිම්බීම හැකිලිම මොකක් හරි. එතකොට ඒ තමන්ට ආරම්භයේදී ප්‍රකට වෙච්ච අරමුණත් එක තමයි ඉස්සරහට තමයි යන්නේ. හැබැයි ඒ ප්‍රකට වෙන අරමුණ එන්න එන්න සියුම් භාවයට පත් වෙනවා. එක එක ඒක සියුම් වෙනවා. එතකොට තවත් තමන්ට ඊට වඩා වෙනත් දෙයක් ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ හිත ස්වභාවයෙන් ඒ වෙනත් දේවල් වලට පයින්න නොදී තමන්ට පුළුවන් නම් අර තමන් ගත්ත අරමුණේම දිගට යන්න. එතකොට ඒකේ ගොඩාක් අස්තර විස්තර අපිට බලා ගන්න පුළුවන්. දැන් ආනාපානය ගැන එහෙම කියද්දි දැන් ආනාපානය ගැන අපි කියනවනේ මේ හුස්ම ගන්නකොට දිගයිද කොටයිද අරවත් මේක ඔයගෙ ටිකක් කියනවනේ දැන්. කියලා ඊට පස්සේ තවත් ඉස්සරහට යනකොට ගොඩාක් වෙලාවට ඔය කියවන දේ යන්නේ මේ හුස්ම රැලි දෙකක් අතර තියෙන හිස්තැනක් දකින්න කියලා. ඉතින් ඔන්න ඔය අත්දකින්න හිස්තැනේ හරිද ඔය කතා කරන හිස්තැනේ දැන් ඔයා අත්දකින්න හිස්තැනක් තියෙනවනේ. තමන් යම්කිසි තමන්ට දැනෙන දෙයකට ඔන්න දැන් හිත තියාගෙන ඉන්නවා. හිත තියාගෙන ඉන්න අතරේ මැදින් මැදින් වාර තේරෙනවා කිසිවක් නැහැ මට ඇඟ දැනෙන්නෙත් නැහැ. ආයෙ ටිකකින් ඔන්න දැන් ඇඟ තේරෙනවා. ඉතින් ඔය හිස්තැනේ අර ආන ආස්වාද ප්‍රස්වාස දෙකක් අතර තියෙන හිස්තැනේ වෙනසක් තියෙනවා කියලා හිතනවා. ඈ දෙක මේකයි. ඉතින් එතනින් ගියත් යන්නේ අවසානයේ නැවතත් ඒ ඔය දැන් ඊ කතා කරේ කෙලින්ම දැන් සබ්බකාය පරිසංවේදී අවස්ථාවකේ දැන් මටත් මේක පැහැදිලි කරන්න දෙසි ආනාපානෙ පැත්තෙන් කියනවනේ. ඒකයි මම මේ දෙක කම්පයර් කර කර කියන්නේ. දැන් එතකොට කියන්නේ දැන් හුස්ම රැල්ල සම්පූර්ණ හුස්ම රැල්ලම අපි අකණ්ඩව බලාගෙන ඉන්නවා කියලා තත්වයක් කියනවනේ. ඒ වගේ ඔයත් දැන් ඔයාගේ ඇඟ ඔයාට දැනෙන අවස්ථාව නොදැනෙන අවස්ථාව දෙකටම හොඳට එක දිගට හිත පවත්වනවා. අන්න ඒක තමයි සබ්බකාය පරිසංවේදී කියන්නේ. මේ සියලු ආස්වාද ප්‍රස්වාස කය කෙරෙහි හොඳට අපි සතිමත් වෙනවා කියලා එතනදි කතා කරන්නේ. ඒ කියන්නේ හුස්ම ආරම්භයේදී හිසියුම්ම පටන් අරගෙන මොකක් හරි සිවුම්ම හරි කොහොම හරි පටන් අරගෙන මේ හුස්ම රැල්ලත් එක්කම අපි අකණ්ඩව හිත තියාගෙන ඉනවා. එතකොට මේ කලින් නොදකපු විවිධාකාර ශේෂ්ත්‍ර මේ හුස්ම රැල්ල කියන විශේෂය තුල අපිට දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ දැන් ඔයත් ඔයාගේ හිත වෙන වෙන තැන් වල යන්න දෙන්නේ නැතුව අපි හිතම හොඳට තියාගත්ත තමන්ගේ අරමුණේ. අරමුණේ තියාගන්නකොට තමන්ට තේරෙනවා මේ ආරම්භයේදී අර උඩින් පල්ලෙන් බලන බැලීම් වගේ නෙමෙයි. මේකෙදි හොඳ හික්මීමක් ඇතුව බලන්න ඕනේ. හික්මීමක් ඇතුව බලනකොට මේ මුලේ ඉඳ අගටම මේ එක දිගට මේකේ ප්‍රවාහය තමන්ට තේරෙනවා මේකේ තමන්ගේ හිත තියාගෙන ඉන්න. අන්න එතකොට තමන්ට අර හිස්තැනුත් තේරෙන්න ගන්නවා. හිස්තැන් වගේම දැනෙන තැනුත් තේරෙන්න ගන්නවා. ඉතින් ওই ටිකේදී ආස්වාද ප්‍රස්වාස පැත්තේ බුදුහාමුදුරු විස්තර කරන සබ්බකාය පරිසංවේදී අසසිස්සා මීති සීක්ඛති කියලා. හික්මෙන්ඩ කියනවා. හික්මීමක් ඇතුව ওই ටික බලන්න කියනවා. හරි. දැන් මෙතනදී නිකන් අර ආරම්භයේදී දැන් මට හරි පිටිපස්ස යන්න තියෙනවා කියලා පේරනවා කියලා නිකන් බලන බැලියම නෙමෙයි. තවත් හොඳට ගැඹුරින් හොඳට අකණ්ඩව ඒ කියන්නේ ඒකටම හිත තියාගෙන ඒකට යෙදිලා බලාගෙන ඉන්නවා. හික්මීමක් ඇතුව. අන්නේ හික්මීමක් ඇතුව බලද්දී අර හුස්ම රැල්ලේ අර කලින් තමන් නොදැකපු ඒ ශේෂ්ත්‍ර දකින්න වගේ තමන්ටත් ඕක තුලත් ওই වගේම ශේෂ්ත්‍ර දැක ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඔහොම බලා ඉන්න මොකද වෙන්නේ? ආරම්භයේදී අර රඩුවට දැනෙච්ච දේවල් දැන් තමන් අත්දැකලා තියෙනවනේ. එන්න සිවුම් වෙන ස්වභාවයනේ වෙන්නේ. අන්න ඒ වගේ මේ සියලුම කාය සංස්කාර කියලා තමන්ට දැනෙච්ච දේවල් ආරෝමයේ ඔක්කොම පස්සම්බණයක් වෙන්න ගන්නවා. සංසිඳීමක් වෙන්න ගන්නවා. ඊපස් ඉතින් නැවතත් ධාතු ස්වභාවයන් මතුවීමක් තමයි ඒකට වෙන්නේ. ඉතින් ওই පාරවල් දෙක මේකයි. ඉතින් ඕක වෙනසක් නැහැ. අපි ගන්න අරමුණේ විතරයි වෙනස තියෙන්නේ මොකක් හරි. ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපිටත් يعني මේ පොදු පුද්ගලිකව මටත් මේ පැහැදිලි කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ආනාපානේ පැත්තෙන් එහෙම කියනවනම් මටත් කෙනෙක්ට පැහැදිලි කරන්න ලේසි. ওই වගේ මේ ටිකක් අමාරු දෙයක් ආවම මේ පැහැදිලි කරගන්නේ අමාරු ඉතින්. ඒක කියන කතාවක් ඇත්ත එහෙම දෙයක් තියෙනවා. මේ නමුත් ওই දෙකක් නෙමෙයි තමන්ටත් කරන්න තියෙන අරගම තමයි. එතකොට සංවාස මේ එදිනදා ජීවිතයේ සතිය පවත්වන කොටත් අපි දැන් මොකක් හරි වැඩ ගෙදිලා ඉන්න වෙලාවටත් වැඩියෙන් ප්‍රකට වෙන්නේ දැන් මම හිටගෙන ඉන්නවද ඉඳගෙන ඉන්නවද කියන එක තමයි. මම කනකරුණොත් මට කන ස්වභාවය නෙවෙයි තේරෙන්නේ. මම ඒ වෙලේ ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න ස්වභාවය තමයි මට දැනෙන්නේ.
එතකොට කෑමක් ගැන ඔබ අවධානයක් නැහැ කට අරගෙන කරා. ඉතින් තමන්ට සිහියනේ මෙතන අපි පුරුදු කරන්නේ. සිහිය පවත්වන්නේ කොතනද කියන දේ නෙමෙයි. පුද්ගලිකව මේ පොදුවේ සිහිය කියන දේ අපි පවත්වන්නේ. සිහිය කියන දේ ඉතින් ඉඳගෙන ඉන්නකොට තමන් ඉඳගෙන ඉන්න බව සිහියෙන් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට තමන් හුස්ම රැල්ලගෙන සිහියෙන් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෑම කනකොට කෑම කන දේ තමන්ට දැනෙන රස වෙන්නත් පුළුවන්. මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඒක අර දෙකක් අවතෝක ගැඹුරට යද්දිත් අර දෙයක් කියනවනේ. මොකද්ද මේ අපිට මෙහෙම දේවල් ගොඩක් තියෙද්දි මේ දේවල් වලින් එකක් ගැන මට හොඳ අවධානය දෙන්නත් පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා හුස්මට මම අවධානය දෙන්නත් පුළුවන්. ඒක ආරම්භයේදී අවශ්‍යයි. ඊට පස්සේ මේ හුස්ම කියන දේ වෙන් කරන්නේ නැතුව මේ සමස්තය දිහා මටත් හොඳ අවධානය තියාගෙන ඉන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකම තියෙනවා. ඒක අර ගැඹුරට යද්දී අර සමස්තය දිහා බලන එකට තමයි ඒ මට්ටමට තමයි යන්නේ. දෙයක් වෙන් කරගන්න හැකියාවක් නැහැ එතකොට. ඉතින් ඒ වගේ තමයි. පාරෙන් කිහිම අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ සද්ද හැමදේම ඇහිලත් තමන්ට මේ සිහිය තියෙනවා. සිහිය තියන්න. ඒක තමයි පුහුණුව කියන්නේ. ඒ එතන තමයි යන්න ඕනේ. තමන්ට මේ සද්ද බාධා අරම මේ ඔක්කොම අස්සේ ඔය ඔක්කොම තියෙද්දි ඒ ඔක්කොම අත් එක්ක තමන්ට හොඳට දැන් අවබෝධයක් තියෙනවා නම් තමන් මේ වෙලාවේ මෙතන ඉන්නවා. මට සද්දත් ඇහෙනවා. ගඳක් දැනෙනවා. සිතුවිලිත් සමායන සිතුවිලිත් තියෙනවා. අරම මේ ඔක්කොම තියෙනවා. හැබැයි මගේ සිහියක් තියෙනවා. ඉතරයි කතාව. එහෙම නැත්නම් අපිට පුළුවන් ওই සද්ද වේදනා ඔක්කොම අයින් කරලා එකකට හිත දාන්නත් පුළුවන්. ඒ එකකට හිත දාගෙන ඒක දිගේ අපි ගැඹුරකට යද්දී ආයෙත් එන්නේ අර මොනවද ලඳු කැලේ අස්සෙන් ගොඩාක් අස්සකින් ගිහිල්ලා අන්තිරම බෙල්ලලියකට ආවා වගේ ආයෙත් අර සමස්තය දකින පරාසයක් දකින ස්වභාවයකට තමයි එන්නේ. ඉතින් වැරද්දක් කියලා දෙයක් මේකේ නැහැ. ඉතින් කරගෙන යන්න තමයි තියෙන්නේ. කොයි දේත් ආර්ය පරිශ්‍රණයට යටයි. අර ගැටලු තිබ්බේ හැම වෙලේම අර කමට ආන්නම් වෙනකොට හම්බෙන්නේ. එහෙම මේ ඒක ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේ කියන්නේ දැන් අර මේ දැන් ඔයා ඔය කතාව කිව්වට පස්සේ දැන් මටත් ආනාපානේ පැත්තෙන් විස්තර කරද්දී ඔය මීට වඩා කන්ෆිඩන්ස් පිට විස්තර කරන්න පුළුවන්. ওই වගේ එහෙම මේ පැත්තකින් විස්තර කරද්දී මගෙත් පුද්ගලිකව අත්දැකීම් අඩුයි. ලොකු ස්වාමීන් වහන්සේ එමනම් ඔය ලස්සනට තව තව හොඳට කියලා දෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඇත්තටම. ඉතින් ඒක නමුත් කියන්න තියෙන්නේ ඔක දෙකක් නෙමෙයි එකයි. ඒක තමන්ට දැන් තමන්ගේ ආනාපානේ වේවා පිම්බීම හැකිලිම වේවා ඉඳගෙන ඉන්න ඉරියව් වේවා සක්මන වේවා මේවේ අපි පොදු මූලධර්මයක් තියෙනවානේ සිහිය පැවැත්වීම කියලා. අන්නේ බේස් එක යන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. වැරදෙන්න විදිහක් නැහැ. හොඳයි. එනම් මොකද කරන්නේ දැන්? අද ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්නේ? ඕකෙන් කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ විරේ මහත්ය මොනවද උපදෙස් ටිකක් එහෙම දුන්නේ නැද්ද ඉතින් අලුත් අයට? ඈ අලුතින් මාපු අය ඉන්නවද නිස්සාරණ අනේට? බොරු කවුරුත් නෑ ආ ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඉතින් හොඳයිද නිස්සාරණ අනේ? තේරෙනවද දැන් අපි මේ කරපු සාකච්ඡා මේ කියපුව මේ ආම්දුර ඇවිල්ලා මොනවා කියවනවද මන් දන්නේ නැහැ. එහෙමද? අවබෝධයක් තියෙනවා. මොකක් දැන් කරන්න තියෙන්නේ කියලා අදහසක් තියෙනවද මේ මූලික උපදෙස් ටික ඊළඟට දැන් භාවනා ක්‍රමය ගැන? එහෙම එහෙම උපදෙස් ටික එහෙම දුන්නා නේද උදේ? හරි වීඩියෝ එක එහෙම තේරුණාද? සක්මන් කරන ඕන විදිහ පරියන්ක කරා මේවා. මේ ඉතින් තව පොදුවේ කට්ටියකින් ආරාධනා කරන මොන හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවද දැනගන්න දෙයක් ආධුනික අයට එහෙම හරි කාට හරි? එහෙම නැත්තම් අපිට යන්න පුළුවන් පරියංක භාවනා. ප්‍රශ්නයක්ද? ඈ ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. අද දින මං සක්මන් භාවනාව කරන්න යන විට මෙතන පාදමේ ඒ ටිකේ ඉඳන් එතන උඩ පඩිපෙළ ටික
ඒ කොන්ක්‍රීට් ටිකේ යනකොට ඉඳන් මං සිහිය පවත්වාගෙන ගියා. ඒ වෙලේ ඒ ටිකේ යන විට එහි තියෙන මේ පාරේ තියෙන ස්වභාවය කියනවනම් ඒ කොන්ක්‍රීට් හර මතුවලා තියෙන තැන්වල මේ වැඩි මතුවලා තියෙන්නේ වල කකුල වදිනකොට ඒ උල් වගේ ඇනෙන ස්වභාවය තිබුණා. අනික පාර තෙත්තයි. ඒ හින්දා හොඳට සීතල කකුලට දැනුණා. ඒතර පඩිපෙලින් නගිනකොට දනිස්ස නැමෙන ආකාරයත් හොඳට මෙනෙහි වුණා. එහෙම උඩට මම ගිහිලා මේ මදුවට ගිහිලා මේ සක්මන් භාවනාව කරන්න පටන් ගන්නකොට මං කීපතරයක් සාමාන්‍ය ටික වේගෙන් කීපතරයක් මේ එහා මෙහා ගියා. ඊට පස්සේ මම මගේ හිත මේ යටිපත් උඩට හිත යොමු කරගත්තා. ඒ අතර යන විට සමහර තැන්වල ගල් වැලි කැට තිනි මේ කකුලට ඇනෙන ඉදි කටු වගේ ඇනෙනවා. සමහර තැන්වල තියෙන වැලි කැට මේ ටික ලොකුයි. ඒක ඒ ස්වභාවය හොඳට පැහැදිලි වුණා ගමන් කරනකොට. මේ මම ඔසවන තබනවා කියන ඉරියව්ව දෙකේ තමා ගියේ. එතකොට ඔසවන්න හදනකොටම අපිට තේරෙනවා මේ ඇඟේ බර ඔසවන්න කියනකොටම ඇඟේ බර මාරු වෙන ස්වභාවය හොඳට පැහැදිලිව දැනෙනවා. අපි හිත යොමු කරනකොටම ඔසවන්න කියනකොට දැන් අපි එක කකුලකට එතකොට බර වෙලා ඉවරයිනේ. දැන් වම් පැත්ත කියලා හිතාගමු. වම් පැත්තට බර වෙනකොට දකුණු කකුල ඔසවන්න කියනකොටම ඇඟේ බර මාරු වෙනකොට නිකන් සමහර විට මේ මොකද්ද මේ නිකන් මැජික් එකක් වගේ කියන්නේ නිකන් මේ ප්‍රොබ්ලම් මේ ඔය මැෂින් එකක් වගේ සාමාන්‍ය අන්නේ වගේ යන වගේ හොඳට තේරෙනවා. ඒ කියන්නේ අපි හිතනකොටම ටග් ගාලා බර මාරු වෙනවා. ටග් එහාට මෙහාට ටග් ගාලා මාරුවෙන් යන එක හොඳට නිරීක්ෂණය කරා. එතකොට එහෙම මාරුවෙන් මාරුවට යන විට ගමන් කරනකොට මේ ටිකක් ඇඟේ තද ගතිය වගේ දැනෙනවා දැනුණා. ඒ තද ගතිය දැනෙනකොට එන්න ඉසල සාමාන්‍ය ගානට තද ගතිය දැනුණා. ඒක එච්චර මං හිතුවේ නෑ. මං පරියන් සක්මනේ යනකොට සක්මනට පතුදට හිතට යොමු කරගෙන ගියේ. ඒත් එන්න වැඩි වෙනවා. එතකොට අර සක්මනට යොමු වෙලා තියෙන හිත මේ ඒක වැඩි වුණාම යන්න බෑ. ටිකක් ඇඟ කොන්ට්‍රෝල් නෑ. වැනෙන ගතියකට තමයි එන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඒත් මං කරගෙන ගියා. පැය භාගයකට වැඩි ඒ සක්මන එහෙම්මම කරගෙන ගියා. ඒත් යන්න බෑ යන්න. මේ පරියන්කෙටම යන්න තමයි හිත දෙන්නේ. ඒත් එහෙම හිතාගෙන ඉන්නකොට ඇඟේ මේ අර තෙරපෙන ගතිය, තද ගතිය වැඩි. ඊට පස්සේ යන්න බෑ. යන්නේ නවත්තලා ඊට පස්සේ මං පරියන්කෙට ගියා. එහෙම තව යන්න ගියොත් සමහර විට වැටෙන්නත් ඉඩ තියෙනවා කියන එක හිතුණා මට. ඉතින් එහෙම ගමන් කරනකොට මේ ඊට පස්සේ පරියන්කට ගිහිලා ඉඳගත්තාම සම්පූර්ණම ඇඟ නිකන් මේ විදිද කොටනවා වගේ ඇඟම ගැහෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ සම්පූර්ණම ඇඟම ගැහෙනවා. ඊට පස්සේ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මෙනෙහි කරගෙන මම හොඳට වාඩි වෙලා මගේ ඇඟ ශරීරයට මම හිත යොමු කරගෙන බැලුවා. මගේ කකුල නැමිලා තියෙනවා. එතකොට මගේ අත වම් අත උඩින් දකුණු අත තියාගෙන තියෙනවා. ඊට පස්සේ මගේ ශරීරය කෙලින් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒ ගැන හිතලා හිත යොමු කරගත්තා. මගේ ඇඟ බර වෙලා තියෙන පිටිපස්සට ඒ බර ගැන හැම දෙයක්ම මං නිරීක්ෂණය කරා. ඊට පස්සේ සක්මන් භාවනා කරන්න මං හිතාගෙන ටිකක් වෙලා යනකොට සාමාන්‍ය හුස්ම රැද දිහා බලාගෙන උඩට යන හුස්ම රැද සීතලත් පහළට හදන හුස්ම රැද මේ රස්නේ බවත් හොඳට තේරුණා. එහෙම ටිකක් වෙලා කරගෙන යනකොට මේ ඒ ඇඟේ තියෙන බරගතිය නෑ. දැන් සාමාන්‍ය අරි ඉස්සලා තිබුණේ බරගතිය, ඉස්සලා තිබුණේ තෙරපීම, එතකොට ඉස්සලා තිබුණේ තදවීම, ඒ කිසිම දෙයක් නැතුව ගියා ටික වෙලාවක් යනකොට ඊට පස්සේ ඇඟ ශරීරය සැහැල්ලුයි. ඒ සැහැල්ලු වුණාම පස්සේ මේ හිත හරිම මේ ඒ පරයන්ක ඉන්නකොට හරිම සතුටුයි. එහෙම ඉන්න අතරේ මේ හුස්ම රැල්ලත් නොදෙනී යනවා එනවා, සිතිවිසිත් යනවා එනවා. ඒ එහෙම යනවා එනවා වුණාම පස්සේ හැබැයි අන්තිමට යනකොට ඒත් ඒ පරයන්ක නැගිටලා එන්න හිත දෙන්නේ නැහැ. තව ටිකක් පරයන්ක ඉන්න තියෙනවා නම් කියන හැඟීම එනවා. එහෙම ඉන්නකොට සම්පූර්ණයෙන්ම එහෙම ඉන්නකොට ඇඟේ නොදෙනී යන්නේ වැඩි. ඒ අතර එහෙම ඉන්නකොට තව ටිකක් ඉන්න තියෙනවා නම් පරයන්කේ කියන හැඟීමත් එනවා. ආයෙත් මේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඇති කියලා අපි මම පල්ලෙහාට එන්න ආවා.
මේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕනේ ඒ තික්ෂක්ෂණවලට යන්න බැරි වුණා වෙනදන තික්ෂක්ෂණ එකට දෙකකට හරි යනවා ඉස්සහ කරනවා තව කාලෙ තිනවා මේ ඒ හින්දා ඒ ටික යන හැබැයි අන්තිම දුක හිතුණා එක තික්ෂණක්ෂණයක් හරි වඩා ගන්න තිබුණා නම් කියන හැඟීම ආවා චිත්තක්ෂණයක් වඩා ගන්නවා කියන අදහස් කරේ මොකද්ද ආ නොදැනී යන තත්ත්වේ තව පොඩ්ඩක් හිත තියාගන්න පුළුවන් වුණා නම් හොඳයි කියලාද හරි මෙහෙමනේ මම අර කලින් කිව්වේ සාමාන්‍යයෙන් ඇතැම් අය ඉන්නෝ ඒ හිස්තැනට කැමති අය ඇතැම් අය ඉන්නෝ හිස්තැනට අකමැති අය දැන් තමන්ගේ චරිතය ගත්තම හිස්තැනට කැමති කැමැත්තක් තමයි තියෙන්නේ කැමති එහෙම ගොඩක් දෙනා ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් සම්පූර්ණ නෑ කවුරුත් නෑ අරිම කැමති හරිම කැමති ඉතින් දැන් දැන් ඔය ඉඳගන්න ඉඳගන්න පරියන්ක උතන්ට යන්න පුළුවන්ද පුළුවන් බුදුහාමුදුරුවෝ කියලා එහෙනම් ඒක නිවනක් විදිහට කියන්න ඕනේ. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. ඔන්න ඔය හිස් තැනට වගේම දැනෙන තැනට දෙකටම සමහිත පවත්වන්න. ඊළඟ පරියන්ගේ තමන්ට සමහරට උතන්ට යන්න පුළුවන් වෙයි, සමහරට බැරි වෙයි. ඒක වැඩක් නැහැ. අපි මොකක් හරි අරමුණ තිබෙන අවස්ථාවේම නැති අවස්ථාවේම ඔය දෙකටම සමහිත පැවැත්වීමයි කර යුත්තේ. ඔය දෙකටම එහා තත්ත්වයක් වෙන්න පුළුවන් ඊළඟ එක. ඊට වඩා වෙනත් මානයක් වෙන්න පුළුවන්. අරමුණ ඇති තැන සහ නැති තැන කියන දේ. නැති ස්වභාවයට කැමැත්තක් තියෙන කෙනෙක් නම් එයාට එහෙනම් ඇති ස්වභාවයටත් ඒ මට්ටමටම කැමැත්තක් ඇති කරලා ওই දෙකට සමහිත පැවැත්වීමයි අපි පුරුදු කරන්න ඕනේ. ඇති ස්වභාවයට කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට නැති ස්වභාවයට යනකොට එතනදී එයාට බයක් චකිතයක් එනවා නම් එයාගේ බය දුරු කරලා ඒව කරලා එහෙනම් ওই පාරේ වාට යන්න වෙනවා. ඉස්සරහට යන්න බය වෙන්න එපා කියලා එයාගේ සැක නැති කිරීමයි කරන්න ඕනේ. දැන් ওই තත්ත්වෙත් එක්ක ওই බොහොම අමාරු ලෙඩක් තියෙන්නේ. අර නැති තැනට පුදුමාකාර ආදරයක් තියෙන්නේ. ඉතින් අන්න ඒක නැති කරගන්න ඒක නැති කරගන්නේ කියන්නේ ඒ ඔය ඔය தത്വයට අනුග්‍රහ කරන ගමම්ම හරිද ඔය தത്വයට අනුග්‍රහ කරන ගමම්ම ඔය හිස්තැනට තියෙන ආසාව වගේම අරමුණ වලට තියෙන ආසාව ඔය දෙක සමහිත පවත්වන්න සමහිත පවත්වන දැනකට එතනට හිත පුරුදු කරන්න ටික ටික ඔය කරන දේ ඔහොමම අනුග්‍රහ කරන ගමම්ම ඔය අරමුණ තියෙන ස්වභාවය සහ නැති ස්වභාවය කියන දෙකටම සමහිත පැවැත්වීමයි අපි කල යුත්තේ එහෙම නැතුව එකකට ආසා කිරීම නෙමෙයි එකකට ආසා කරපු ගමන් අපි එක තැනක හිර වෙනවා එක තැනක හිර වෙනවා ඒක නෙමෙයි පාර හරි හොඳයි එහෙනම් මේ කාලසටහනේ හැටියට කී වෙනකල් මේ වැඩසටහන තියෙනවද තව විනාඩි 15යි තියෙන්නේ 10ට මොකක් තියෙන ඊළඟට ආ හරි එහෙනම් මොකද දැන් කරන්නේ පරියන්කයක් කරනවද නැත්නම් මෙහෙම සක්මනට යවනවද හරි එහෙනම් විනාඩි 10ක් විතර විනාඩි 15ක විතර සක්මන මේ සමය නැත් මේ පරියංක භාවනාවක් මම පොඩි සරල මෙහෙවීමක් සහිතව සිද්ධ කරන්නම් ඒත් එක්කම විනාඩි 15කින් විතර මම යනවා නැගිටලා පිණ්ඩපාතෙට ඔයගොල්ලෝ කැමති නම් පරියංක දිගටම ඉන්න නැත්නම් විනාඩි 15කින් නැගිටලා කාලසටහනේ විදියට සක්මනට යන්න ඕනා ඔක්කොම සියලුම දෙනා පොඩි අයට මොකද අමාරුද ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා අමාරුයි වගේ. එහෙනම් නැගිටිමුද අපි පොඩ්ඩකට? හරි කට්ටියම චුට්ටක් නැගිටින්නකෝ එහෙනම්. පොඩ්ඩක් හරි බාරි ගහන්න. දැන් ඔයගොල්ලෝ ඉන්න ඉරියව්ව මොකද්ද? කොහමද? කොහමද දන්නේ හිටගෙන කියලා? ඈ? කය කෙලින් තියනවා. පාද පොළොවට ස්පර්ශ වෙලා තියෙන ස්පර්ශේ කොයි වගේ තේරෙන්නේ? තදයි. හ්ම්. එතකොට තව කොයි වගේ දැනෙන්නේ ඇඟිලි වලට එහෙම විනාඩි 10යි තියෙන මෙහෙමම සක්මනකට දාමුද ලක්මා හ්ම් ආද පරියන්කයක් කළම නැහනේ හරි දැන් ඔයගොල්ලෝ හිටගෙන ඉන්නේ නේද දැන් හිටගෙන ඉන්නකොට සති පවත්වනවා කියන්නේ මොකද්ද තමන් ඉන්නේ ඉරියව්ව පිළිබඳව තමන්ට අවබෝධයක් ඇතුව ඉන්න පුළුවන් නම් දැනුවත් භාවයක් ඇතුව ඉන්න පුළුවන් නම් අන්න එහෙනම් ඉඳගෙන හිටගෙන ඉන්නකොට 100න් තමයි ඔය ඉන්නේ ඔහොමමින්දි චුට්ටක් අපි අඩි භාගයක් විතර ඉස්සරහ පැත්තට ඇලවෙමු බලන්න
තමන්ගේ ඉස්සරහ පැත්තට දැන් අඩි භාගයක් විතර ඇල වෙනවා. අන්න දැන් මොකද්ද දැනෙන්නේ? ඇඟිලි වලට මොකද්ද වෙන්නේ? ඇඟිලි ටික ඔක්කොම තද වෙනවා, පොළවේ ගැවෙනවා. විලුඹට මොකද්ද වෙන්නේ? ඉස්සෙනවා. තමන් ඔය S2 ගෙන් බලලාද කියන්නේ? එහෙම නැත්නම් තමන්ගේ හිතින් තමන්ගේ කකුල් දෙකේ ස්පර්ශය තමන්ට දැනෙන විදිහද? දැනෙන විදිහ. හරි. එහෙනම් දැන් අපි ඔහොම පොඩ්ඩක් පිටිපස්සට ඇල වෙලා බලමු. හරි. දැන් මොකද වෙන්නේ? ඇඟිලි ඉස්සෙනවා. හරි. විලුඹට මොකද්ද වෙන්නේ? තද වෙනවා වැඩි නේ. හරි. එහෙනම් දැන් ආයි හොඳට පට්ට වෙලා හිටගන්න. පට්ටල වෙලා හිටගන්නවා අය කියලා අපි කියන්නේ. දැන් කොහොමද දැනෙන්නේ? හරි. එහෙනම් දැන් තමන්ගේ ඕන වම් පැත්තට පොඩ්ඩක් ඇල වෙලා බලන්න. එතකොට මොකද්ද වෙන්නේ? වම් කකුලට බර ගතිය වැඩි. දකුණු කකුල ඉස්සෙනවා. හරි. දැන් අනිත් පැත්තට ඇල වෙලා බලමු. දැන් මොකද්ද වෙන්නේ? දකුණට බර වැඩි. දකුණු කකුලෙත් එළිය පැත්තයි ඇතුළ පැත්තයි ගැන වෙන වෙනම කිව්වොත් එහෙම ඇතුළ පැත්ත. හරි. දැන් හොඳට ආයි පටල වෙලා හිටගන්න. හරි. දැන් මෙතන අද දවසේ මුලින්ම ආපු උදවිය එහෙම ඇති. දැන් ඒ ඇත්තන්ටයි කට්ටියටම තේරුණාද මේ අපිට වර්තමාන මොහොතේ දැනෙන ඍජු අත්දැකීම කියන දේ? ඒ කියන්නේ මේ වෙලාවේ Tamanට දැනෙන දේ, කකුල් දෙකට දැනෙන දේ දැන් අපි හොඳට නිරීක්ෂණය කරා. ඉතින් ඔන්න ඔය ටිකත් එක්ක ඇවිදින එකට තමයි, ඔන්න ඔය වෙන අවබෝධයක් එක්ක ඇවිදින එකට තමයි සක්මන් භාවනාව කියන්නේ. දැන් අපි හිටගෙන ඉන්නකොට ඇවිදගෙන හොඳට අවබෝධයෙන් හිටියේ අපේ කකුල් දෙකට දැනෙන දේ. ඔය වගේම ඇවිදිනකොටත් අපිට පුළුවන් හොඳට අවබෝධයෙන් ඇවිදින්න. තමන්ගේ කකුල පොළවේ පිහිටන විදිහ හරවා මේවා. ඕකට තමයි සක්මන් භාවනාව කියන්නේ. ඉතින් ඕකම අපි පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට අපිට මොනවද දැනෙන්නේ? අපිට හුස්ම රැල්ල දැනෙනවනම් අපි ඒ හුස්ම රැල්ලට අපේ අවධානය දෙනවා. අන්න ඒකට කියනවා ආනාපාන සතිය කියලා. තමන්ගේ බඩේ පිම්බීමය කිරීමට අවධානය දෙන්නත් පුළුවන්. තමන්ගේ අර කිව්වා වගේ ඉරියව්ව නම් තමන්ට වැඩිපුරම දැනෙන්නේ, අන්න ඒකට අවධානය දෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ මොකක් හරි තමන්ට මේ වර්තමාන මොහොතේ දැනෙන ඍජු අත්දැකීමක් තියෙනවනේ, අන්න ඒකට හොඳට අවදිමත් වෙලා ඒක ගැන අවබෝධයෙන් ඉන්න එක තමයි සතිමත් භාවය කියන්නේ. හරි. තව විනාඩි 5යි තියෙන්නේ. හරි. එහෙනම් මෙහෙමම තව විනාඩි 5යි තියෙන නිසා අපි මෙහෙමම සක්මනකට යන්. එතකොට සක්මන් කරනවා කියලා දැන් කරන්න ඕනේ මොකන්ද කියලා ආදුනිකයට එහෙම තේරුණාද? මොනවා හරි තව ප්‍රශ්න එහෙම තියෙනවද? හොඳයි. එහෙනම් තව විනාඩි 5ක් විතර පුංචි වෙලාවක් තියෙන නිසා ඉතින් පරියන්කේ මම විනාඩි 5ක් කතා කරලා ඉවරනකොටම පරියන්කේ ඉවරයි. ඒක නිසා අපි මේ විනාඩි 5ත් අරගෙන මේ වෙලාව එහෙනම් සක්මන් භාවනාවක් සඳහා පාවිච්චි කරමු. හොඳයි. සියලු දෙනාටම සතිමත් සක්මනක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.